ආයුබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම දුමින්ද ලක්මාල් අදත් ප්‍රථමයෙන් අවධානය යොවත් සිරස්තල වෙත ගම්පහ මූල්‍ය ආයතනයකින් කෝටි 4කට ආසන්න මුදල් සහ රන් බාණ්ඩ කොල්ලකයි ගෙවුණු පැය 24 තුල වැඩිම ආසාදිතයින් ගම්පහින් समस्त मरण संख्याव देशीय पनस पहाड़क बा इहलटा। खुदे कलाकर ऐति ग्राम सेवा वसम पनस देकक दक्वा अडुवे। जातिक संवर्धने सविमत मूलगल अध्यापन्याई जनुपति कियाई। यहाँ पालन आंडुवे व्याप्रुति वात्मन आंडुव विवर्त करनवा विपक्षीन चोदना। प्रथमें देशीय पुआत ගම්පහ පුද්ගලික මූල්‍ය ආයතනයකට පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු එම ආයතනයේ මුදල් සහ රන් බාණ්ඩ කොල්ලකා පලා ගොස් තිබෙනවා. ඊයේ දින දහවල් 2:10 ට පමණ ගම්පහ පොලිස් වසමේ මිරිස්වත්ත පාර ගම්පහ ලිපිනේ පිහිටි මූල්‍ය ආයතනයක් තුලට මොක ආවරණ හිස්වසුම් සහ කළු පැහැති ජැකට් පැළඳ පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු ගිනියවයක් පෙන්වා එහි සිටි සේවකින් බිය ගන්වා රුපියල් 950,000ක් සහ රුපියල් 1,390,000ක් වටින රන් බාණ්ඩ කොල්ලකා පලා ගොස් තිබෙනවා. අදාළ මූල්‍ය ස්ථානය කොල්ලකන ආකාරය එම මූල්‍ය ස්ථානයේ සවිකර තිබූ ආරක්ෂිත කැමරාවල සටහන් වී තිබුණේ මේ ආකාරයෙන්. සැකකරුවන් සම්බන්ධයෙන් තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා ගම්පහ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා. විශේෂයෙන්ම අපි මූල්‍ය ආයතන පවත්වාගෙන යන අයගෙන් පුද්ගලික මෙන්ම රජය අර්ධ රාජ්‍ය මූල්‍ය ආයතනවල හිමිකරුවන්ගෙන් පරිපාලකින්ගෙන් ඉල්ලා සිටීමට කැමැති. ඔබේ ආයතනයටත් මේ ආකාරයට මෙම කොල්ලකරුවන් අපරාධකරුවන් ඇතුළු වීමට පුළුවන්. මෙවැනි කොල්ලකරුවන් සම්බන්ධ ප්‍රවණතාවයක් මේ වන විට දක්නට ලැබී තිබෙනවා. විශේෂයෙන්ම මෙම කොල්ලකරුවන් දෙදෙනා පැමිණ තිබෙන්නේ යතුරුපැදියකින්. ඒ වගේම හෙල්මට් පැළඳ පැමිණ වෙනත් කරුණු ගැන විමසීමක් සිදු කර තිබෙනවා. ඉන් පසුව එක්වරම කොල්ලකෑම සිදු කර තිබෙන්නේ. ඔබගේ මූල්‍ය ආයතනයේ අසලත් මේ ආකාරයට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් ගැවසෙන්නට පුළුවන්. ඒ වගේම හෙල්මට් සහිතව පැමිණ විවිධ තොරතුරු විමසන්නට පුළුවන්. ඔබගේ සේප්පුව විවෘත කරන අවස්ථාවේ සේප්පුව වසන අවස්ථාවේදී එක්වරම මෙවැනි ආකාරයේ කොල්ල කෑම් සිදු කරන්නට පුළුවන්. ඒ නිසා ඔබත් ඔබේ සේවකිනුත් මේ ගැන අවධානයෙන් සිටිය යුතුයි. උසස් අධ්‍යාපනයේ කාලීන නව්‍යතාවයන් සහ පරිසරයට ගැළපෙන පරිද්දෙන් අධ්‍යාපනය සකස් වේ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. මීගමුව ප්‍රදේශයේ උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. මේගමුවේ පිහිටි 16 වෙනි බෙනඩික් කතෝලික උසස් අධ්‍යාපන ආයතනයේ උපාධි පාඨමාලා ලියාපදිංචි සමාරම්භක නිල උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. 21 වන සියවසේ ශ්‍රේෂ්ඨ විද්වතෙකු වූ 16 වෙනි බෙනඩික් ශුද්ධෝත්තම පියතුමන්ට උපහාර පිණිස කාදිනල් මල්කම් රංජිත් හිමිපාණන්ගේ සංකල්පයක් අනුව BCI උසස් අධ්‍යාපන ආයතනය 2015 වසරේදී ආරම්භ කෙරුණා. BCI ආයතනය මිනුවන්කුඩ පාරේ බොවලණි පිහිටි ශ්‍රී ලංකා ගුරු අභ්‍යාස විදුහල් භූමියේ ස්ථාපනය කර තිබෙනවා. පසුගිය වසර 6 තුල සිසුන් 17,200කට අධික සංඛ්‍යාවක් ඉංග්‍රීසි භාෂාව, තොරතුරු තාක්ෂණ සහ වෘත්තීය පාඨමාලා හදාරා තිබෙනවා. විශ්වවිද්‍යාලයේ ප්‍රතිපාදන කොමිසම විසින් පිළිගනු ලබන උපාධි ප්‍රදානීකරණ ආයතනයක් බවට පත්වීමත් සමග ඉංග්‍රීසි මාධ්‍ය ව්‍යාපාර කළමනාකරණ ගෞරව උපාධිය සහ තොරතුරු තාක්ෂණ ගෞරව උපාධිය හැදෑරීමේ අවස්ථාව සිසුන්ට හිමි වී තිබෙනවා. මෙහිදී උපාධි අපේක්ෂක පළමු ශිෂ්‍ය කණ්ඩායම නියෝජනය කරන සිසුන් පිරිසකට ලියාපදිංචි ලිපි ප්‍රදානය ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණා. BCI කැම්පස් වෙනුවෙන් දක්ව අනුග්‍රහය අගෙමින් කාදිනල් මල්කම් රංජිත් හිමිපාණන් ජනාධිපතිවරයා වෙත සමුත්තිරණයක් පිළිගනු ලැබුවා.
Education is one of the cornerstones of the development of any nation. අධ්‍යාපනය ඕනෑම ජාතියක සංවර්ධනයේ මුල් ගල බඳුයි. අධ්‍යාපනය සකස් විය යුත්තේ උසස් අධ්‍යාපනයේ නව්‍යතාවයන් සමග එමෙන්ම පරිසරයට උචිත වන පරිදි. පළදායි පුරවැසියෙක් සහ සතුටුදායක පවුලක් නිර්මාණය කිරීමට සංරචක අපසතුව තිබෙනවා. මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඇතුළත් විය හැකි සිසුන් ප්‍රමාණය සංසන්දනාත්මකව කුඩා ප්‍රමාණයක්. එය දරුවන්ගේ හැකියාවන්හි ඌනතාවයක් හෝ ඔවුන් අධ්‍යාපනය ලැබූ ද්විතීක පාසල්වල ඌනතාවයක් නොවේ. එය සිදුවන්නේ රාජ්‍ය අධ්‍යාපන පද්ධතිය තුල පහසුකම් අඩුවීමෙන්. අපේ රජ්‍ය සහතික වෙනවා වෛද්‍ය ඉංජිනේරු විද්‍යාංශ සහ තොරතුරු තාක්ෂණ යන විෂයන්ගෙන් එළඹෙන වසරේදී වැඩි සිසුන් ප්‍රමාණයක් විශ්වවිද්‍යාල තුලට බඳවා ගැනීමට. The COVID-19 epidemic could also be a warning signal to humanity. පරිසරයේ පවත්න ස්වභාවය අවුල් වියවුල් කරන්නට එපා කියන පණිවිඩය COVID-19 වසංගතය තුලින් මිනිසුන්ට අනතුරු වඟවා තිබෙනවා. මේ සමග අපි අපේ තාරුණ්‍යයට අධ්‍යාපනය ලබා දිය යුත්තේ පරිසරය අගය කිරීමටයි. පරිසරය සමග සෞඛ්‍ය සම්පන්න සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීමටයි. සුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සඳහන් කරන පරිදි පාරිසරික හිතකාමී අධ්‍යාපනය පවුල, පාසල, මාධ්‍ය තුල විවිධාංග වූ සැකැස්මක් ඇති කරනවා. පරිසරය, මනුෂ්‍යත්වය, සමාජය පිළිබඳ නව මානයකින් නොසිතන අධ්‍යාපනය කිසිසේත්ම ප්‍රතිඵලදායක නොවනු ඇති. Relationship to nature. ඊයේ දිනේදී මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් අතුරින් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයේ. මේ අතර ඊයේ දින කොවිඩ් මරණ 4ක් පිළිබඳව තොරතුරු වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 255 දක්වා ඉහළ ගොස් තිබෙනවා. වවුනියාව දිස්ත්‍රික්කයේ තුලින් නව කොවිඩ් ආසාදිත පුද්ගලයන් 16 දෙනෙකු ඊයේ ලැබුණු පරීක්ෂණ වාර්තා අනුව තහවුරු වී ඇති බව වවුනියාව මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය පවසනවා. වවුනියාව මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය පැවසුවේ වවුනියාව දිස්ත්‍රික්කයේ තුලින් බිහි වූ නව පොකුරු තුලින් කොවිඩ් ආසාදිත පුද්ගලයන් 167 දෙනෙකු මේ දක්වා හඳුනාගෙන ඇති බවයි. වවුනියාව පට්ටාංචි චූර්කම්මානේ ප්‍රථමයෙන් කොවිඩ්-19 වෛරසය ආසාදිනී වී තිබුණේ ගර්භණී කාන්තාවකටයි. නවලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයෙන් අද දින කොවිඩ්-19 වෛරසය සාදිනී වූ ආසාදිතයින් 16 දිනක හමු වීමත් සමග නවලපිටිය නගරයේ සියලුම වෙළඳසැල් ඊයේ සිට ලබන 18 වනදා දක්වා තාවකාලිකව වසා දැමීමට පියවරගත් බව එම වෙළඳ සංගමේ සභාපති කිත්සිරි කරුණාදාස මහතා පවසනවා. COVID-19 වෛරසය ආසාදිනී වූ ආසාදිතයින් 16 දිනකගෙන් ආසාදිතයින් කිහිප දෙනෙකු නවලපිටිය නගරයේ වෙළඳසැල් කිහිපයකට පිවිස ඇති බවට සෞඛ්‍යංශ විසින් තහවුරු කිරීමත් සමග මෙම පියවරගත් බවයි වෙළඳුන් ප්‍රකාශ කළේ. ගත වූ පැය 24ක කාලය තුළ මෙරටින් කොවිඩ් මරණ 4ක් පිළිබඳ තොරතුරු වාර්තා වුණා. මියගොස් ඇත්තේ නාවලපිටිය, කොළඹ 15, කිරිබත්ගොඩ සහ කොළඹ 10 යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 255ක් දක්වා ඉහළ ගියා. ඊයේ දින මෙරටින් COVID-19 නව ආසාදිතයින් 695 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. ඉන් පුත්කලින් 683 දෙනෙකුම වාර්තා වී තිබුණේ දේශීය වශයෙන්. ඒ අතුරින් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් ඊයේ දින වාර්තා වී තිබුණේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 168ක්. ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 147ක් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 90ක් වාර්තා වී තිබුණා. අනෙක් ආසාදිතයින් 278 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වුණා. ඒත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 51594ක් දක්වා ඉහළ ගියා. ඉන්පුත් කලින් 44259 දෙනෙකුම මෙවැනි විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන්නේ පුත් කලින් 7080ක් පමණයි. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ හුදකලා කර තිබූ ග්‍රාම නිලධාරි වසම් 8ක් අදාළියුම පහට හුදකලා බවින් ඉවත් කෙරුණා. ඇහැලියගොඩ පොලිස් වසමේ ග්‍රාම නිලධාරි වසම් 5ක්, බේරුවල පොලිස් වසමේ ග්‍රාම නිලධාරි වසම් 2ක් සහ පානතුර පොලිස් වසමේ ග්‍රාම නිලධාරි වසමක් මෙලෙස හුදකලා බවින් ඉවත් කෙරුණා. ඇහැලියගොඩ පොලිස් වසමේ මින්නාන, බෝපත්තැල්ල, විලේකොඩ, අසගුල, යකුදාකොඩ යන ග්‍රාම නිලධාරි වසම් මෙලෙස හුදකලා බවින් ඉවත් කෙරුණා. එමෙන්ම බේරුවල පොලිස් වසමේ මග්ගුණ නැගිනහිර සහ මග්ගුණ බටහිර යන ග්‍රාම සේවා වසම් සහ පානතුර පොලිස් වසමේ 675 තොටවත්ත ග්‍රාම නිලධාරි වසමට පනවා තිබූ හුදකලා තත්වයද අදාළියුම පහට ඉවත් කරනු බවයි රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. එයනුව මෙවැනි විට තවදුරටත් හුදකලා තත්වයේ පවතින්නේ ග්‍රාම සේවා වසම් 52ක් සහ
එක් පොලිස් වසමක් පමණයි. මේ වන විට හුදෙකලා කිරීමේ නියෝගය ක්‍රියාත්මක වෙන්නේ කාතල්කුඩි පොලිස් බල ප්‍රදේශය ආශ්‍රිතව පමණයි. පොලිස් බල ප්‍රදේශයක් ලෙස කෙසේ වුණත් ලංකාවේ විවිධ ප්‍රදේශවල ග්‍රාම සේවකව සම් මේ වගේම වීදි මහල් නිවාස හුදෙකලා කර තිබෙනවා. සමස්ත පොලිස් වසමක් ලෙස කාතල්කුඩි පොලිස් බල ප්‍රදේශයේ පමණයි හුදෙකලා කිරීම නියෝග ක්‍රියාත්මක වෙන්නේ. කාතල්කුඩි පොලිස් බල ප්‍රදේශයට හුදෙකලා කිරීමේ නියෝගය පනවා මේ වන විට සති 3කට ආසන්න කාලයක් ගත වී තිබෙනවා. වත්මන් ආණ්ඩුව මෙරට සම්පත් විදේශ රටවලට විකුණමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍යම කාරක සභික සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා. ඒ බහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් තිරසාර සංවර්ධනයේ වනාහි වර්තමාන පරම්පරාව භුක්ති විඳිනකොට අනාගත පරම්පරාවක් උපදින බව තේරුම් අරගෙන ඔවුන්ටත් ඉතිරි කර අපි භුක්ති විඳීම තමයි තිරසාර සංවර්ධනය කියලා කියන්නේ. දැන් එහෙමද මේ ලෝකේ කන්නේ? නෑ. දැන් මේ දැම් පරිභෝජනය කරන දේවල් බැලුවම අපිට හිතෙනවා මේ 2300 වගේ ඒවා කන්න ඕනේවත් දැන් කනවා කියලා. වර්තමාන ආණ්ඩුව භාණ්ඩාගාර හිස් කරලා මොකක්වත් නෑ. මහා ධන උල්පතක් තියෙන ජැටිය නැගෙනහිර ජැටිය. දැන් ඒ ජැටිය දෙන්න හදනවා ඉන්දියාවේ සමාගම. දකුණ චීනෙට නැගෙනහිර ඉන්දියාවට අපට වාටියවත් නැති. අපි දේපල විකුණනවා. උන් දේපල රැස් කරනවා. හරි විකුණගෙන විකුණගෙන යන්න අපටත් වෙලාවක් එන්නේ. අපිත් නවත්තන්නා විකුණනවා අපු ගම. හැබැයි දෙකයි විකුණන. ගන්නෙකුට ගන්න දෙනවා. ඉල්ලන ගානකට දෙනවා. ඉල්ලුවේ නැති වුණොත් ගානකට අපි ගානක් දීලා අරන් යන්න කියනවා. ඔය ආණ්ඩු කරපු පක්ෂ දෙක අරන් යන්න කියනවා. ඔය දෙක අරන් යන්න කියනවා. ඇමරිකාවට හරි චීනෙට හරි අරන් යන්න කියනවා. ඇයි? රටක වනසන කණ්ඩායම් ඉතිරි වීමෙන් පළක් නැති. ගමේ කට්ටිය දෙකට බෙදලා පක්ෂ දෙකක් හිටියට නායකෝ එකට දීග කනවා. ඔය යන ඔය විදිහට එකට කනවා. එකට කාලා රටක් කනවා. එහෙම එකක් මේ තියෙන්නේ. සමා වෙන්න. වත්මන් ආණ්ඩුව බලයේ සිටින කාලය තුර මෙරට කිසිදු දේපලක් විකිණීමට ක්‍රියා නොකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තරුණ සංවිධානයේ බුද්ධික වික්‍රමාදර මහතා පවසනවා. ඒ කොළඹ ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ රටේ කිසිම දෙයක් මේ ආණ්ඩුව යටතේ විකුණන්නේ නැහැ. මේක දේශත්වය පිළිබඳව කතා බහ කරන ආණ්ඩුවක්. හැබැයි අපි මෝඩ විදිහට වැඩ කටයුතු කරන්න හරි කවුරු හරි කියන විදිහට ඔවුන්ට ඕන විදිහට නටන රූකඩ ආණ්ඩුවක් නෙවෙයි. ලෝකයේ ආර්ථික ඉස්සරහට දකින්න විදිහ හොඳ බුද්ධිමත් කණ්ඩායමක් අපිත් එක්ක ඉන්නවා. නැගෙනහිර වරාය ජැටිය අපි ආයෝජකයන්ට විවෘත කරලා තියෙනවා. බොරුවට ගිහිල්ලා කෑ ගහලා අරක විකුණන්න එපා මේක විකුණන්න එපා කියලා කණ්ඩායම් නෙවෙයි. මෙතන කිසිම විකිණීමක් සිද්ධ වෙන්නේ නැහැ. ආර්ථික වශයෙන් ගත්තොත් එහෙම මේ කරලා තියෙන්නේ ආයෝජනයන් ලංකාවට ගෙන එන එක. ඕනම කෙනෙකුට හැකියාව තිබෙනවා මේ රටට ආයෝජන අරගෙන ඇවිල්ලා තමන්ගේ ලාභය ලබා ගන්න. අපේ රටට වැඩි කොටසක් තියලා එහෙම නැතුව කිසිම දෙයක් සින්නක් කරව හෝ తాවකාලිකව හෝ විකිණීමක් හෝ බදු වීමක් නැගෙනහිර පරයන්තෙදි සිදු කරලා නැහැ. පහුගිය ආණ්ඩු කාලෙදී වගේ කිසිම දෙයක් හොරාට සිද්ධ කරලත් නැහැ. පසුගිය යහපාලන ආණ්ඩුවේ සංවර්ධන ව්‍යාපෘති වත්මන් ආණ්ඩුව විසින් විවෘත කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසනවා. ඒ කොළඹ ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ප්‍රහාරකර්මාන්ත ශාලාවේ කැබිනට් පත්‍රිකාවේ ඉඳන් සියලු කටයුතු සිදු වුණේ යහපාලන ආණ්ඩුව කාලේ. අවුරුදු 3කට සැලසුම් කරපු මේ ව්‍යාපෘතිය ඉවර කරන්න නියමිතව තිබුණත් නොයෙක් කරුණු කාරණා හින්දා මාස කිහිපයක් පරක්කු වුණා. එවකට සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශයේ අමාත්‍යවරයා විදිහට කටයුතු කරපු මලික් සමරවික්‍රම මැතිතුමා නොවන්නට මේ ව්‍යාපෘතිය සිද්ධ වෙන්නේ නැහැ කියලා නම් මට 100%ක් විශ්වාසයි. මේ රජය බලයට පත් වෙනකොට ඉතිරි වෙලා තිබුණේ වගවත්ත හන්දේ ඉඳන් මේ ටයර් කර්මාන්ත ශාලාව දක්වා වූ කිලෝමීටර් 2කට ආසන්න මාර්ගය හදලා ඉවර කරන්න විතරයි. හැබැයි මේ ව්‍යාපෘතිය විවෘත කරන්න ගියේ ඒ පාරවත් හදලා දෙන්න බැරුව. අපි දැක්කා රෝහිත අබේගුණවර්ධන මහත්තයාත් මේකට ගිහිල්ලා හිටියා. විමල් වීරවංශ මහත්මයාත් මේ ව්‍යාපෘතියට ගිහිල්ලා හිටියා. මේ කට්ටිය මේකට විරුද්ධව කටයුතු කරපු අය. මට මතකයි පාර්ලිමේන්තුවේ කුඩා ටයර් එකක් ගෙනාලා රෝහිත අබේගුණවර්ධන මහත්මයා සමච්චලයෙන් කතා කරේ. මේවා කෙරෙන්නේ නැති වැඩ විදිහට කතා කරේ. හැබැයි අද මේ අතීතයේ අමතක වුණාසේ හිතලා ගිහිල්ලා කටයුතු කරනවා. හැබැයි අපි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් බලාපොරොත්තු වෙන්නේ මේව දෙයක්. එතුමා විරුද්ධ කරන්න ගියට කමන්නේ. හැබැයි එතුමා මේ අතීතයේ පිළිබඳව යම් සිහිපත් කිරීමක් කරලා මේකට දායක වුණු අයට ස්තුතිවන්ත වෙලා කටයුතු කරා නම් තමයි හොඳ. මෙරට සංවර්ධනය උදෙසා ව්‍යාපාරික උපාය මාර්ග රට තුළ ක්‍රියාත්මක කරන බව අමාත්‍ය බන්දුර ගුණවර්ධන මහතා පවසනවා. ඒ හික්කඩුව ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් විපක්ෂයේ හිතේ තියෙනම හම්බන්තොට වරාය පිළිබඳ චිත්‍රයමනි
උපනූපන් පරම්පරාවන්ට අයිති වෙන්න ඕනේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් නිර්මාණය කළ දක්ෂිණ ලංකාවට තිබුණ ඉහළම සම්පත වෙන හම්බන්තොට වරාය චීනයට විකුණා දැමීම සම්බන්ධයෙන් දීර්ඝකාලීන බදු පදනම යටතේ බදු දීම සම්බන්ධයෙන් අපි උසාවි ගියා උද්ඝෝෂණ කළා පාක්ෂිකව වැඩි දිනක් බන්ධනාගාරගත කළා. ඒගොල්ලෝ ඒ කරපු ක්‍රියාවලියම අපි කරයි කියන එක තමයි ඒගොල්ලන්ගේ ඇතුලේ තියෙන සිතුවිල්ල. ඒ නිසා මේ විපක්ෂයේ එදා ඔය වරාය කරනකොට ඔය කතා කරන එක මහත් එක්කවත් හම්බන්තොට වරාය චීනකරණයට ලක් කරනකොට කිසිවෙකුත් කතා කරලා සටන් කරලා එහෙම ඉතිහාසයක් නැහැ. එකෙන් පේන්නේ තමන්ගේ නිර්වත් භාවයේ ජනාධිපතිතුමා පැහැදිලිව කියලා තියෙනවා. හම්බන්තොට වරාය විකුණන්නේත් නැහැ, බදු දෙන්නේත් නැහැ. නමුත් සංවර්ධනය සඳහා අවශ්‍ය කරන ව්‍යාපාරික උපාය මාර්ගික කටයුතු කරන්න. ඒක ඉතින් ඒක තේරෙන්නේ නැත්තම් කරන්න දෙයක් නැහැ. දැන් තර්ඩ් ඩයි විශේෂාංගය. තර්ඩ් ඩයි තිරසර සංවර්ධනය සම්බන්ධයෙන් දේශීය න්‍යාය පත්‍රයක් ක්‍රියාවට නැංවීම උදෙසා කොතෙක් සාකච්ඡා ඇරඹී ඇතත් සංවර්ධන ව්‍යාපෘති ආශ්‍රිතව ඒවා ක්‍රියාත්මක කිරීමේදී උද්ගතවන ගැටලු සම්බන්ධයෙන් වගකිව යුතු මාධ්‍යයක් ලෙස අප නිරන්තරයෙන් අවධානය යොමු කරනවා. තිරසර සංවර්ධන පනතක් පවා බලාත්මක වන පසුබිමක් තුළ වුවද වරින් වර වාර්තා වන අවිධිමත් සංවර්ධන ව්‍යාපෘති අප රටට ජනතාවට මෙන්ම පරිසරයටද එල්ල කරන්නේ දැඩි බලපෑමක්. මේ ත්‍රිකුණාමලය ඩච් බේ වෙරළ තීරය. මෙම පරිසර පද්ධතියට බලපෑම් වන පරිද්දෙන් ඉදිකිරීමට යෝජිත නාන කාමර වැසිකිලි කැසිකිලි පහසුකම් සහිත ගොඩනැගිල්ලට විරෝධය පළ කරමින් මේ වන විට ආගමික නායකයන් පාරිසරික සංවිධාන මෙන්ම ත්‍රිකුණාමලයේ ජනතාවද පෙරමුණට පැමිණ තිබෙනවා. ප්‍රදේශයට පැමිණෙන සංචාරකය මුල් කරගෙන ඉදිකරන්නට බලාපොරොත්තුෙන් සූදානම් කළ ඒ ඉදිකිරීම සම්බන්ධවයි අපි මේ පරිසර කමිටු වශයෙන් එකතු වෙලා ඒ නිලධාරීන් එක්ක සාකච්ඡා කළේ කතාබස් කළේ. හදන ලද ඉදිකිරීමට නෙමෙයි අපි මේ විරුද්ධත්වය පළ කරන්නේ. සුදුසු විදිහට පරිසර හිතකාමීව ත්‍රිකුණාමල ජනතාවට ඒ ස්ථානවලට යන්න පුළුවන් විදිහට සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කරන්න කියන එකයි දේශපාලන අධිකාරියේ තුලනු නිසි බලධාරීන්ගෙනුත් අපි ඉල්ලීමක් කරන්නේ. යෝජනා වීති වෙනවා නාගරික සංවර්ධන අධිකාරිය මෙතන ගොඩනැගිල්ල ක්‍රියාපෘතියක් කරන්න. සංවර්ධන කටයුතු වලට අපි කිසිසේත්ම අපි විරුද්ධ නැහැ. අපි පෙන්වා දුන්නා මේ වෙරළ තීරයේ නෙවෙයි මේ ව්‍යාපෘතියට සුදුසු ස්ථානය කියලා. මීට අවුරුදු දෙකකට කලින් ආපු ප්‍රොජෙක්ට් එකක්. ඒ කියන්නේ වෙරළ ආසන්නයේ වැසිකිලි කැසිකිලි පද්ධතියක් ඉදිකිරීම. ඒක නැවත ත්‍රිකුණාමලයේ ජනතාවට විරුද්ධලා තියෙන එකම සුන්දර වෙරළ තීරය ඉදිකරන්න මේ කට්ටිය පිඹුරුපත් හදලා තිබ්බා. පොදු රාජ්‍ය මණ්ඩලයේ නායකයෝ ත්‍රිකුණාමලයට ආපිලාවේ මේ වෙරළ තීරය දැකලා මේ වෙරළ තීරයේ වටිනාකම හඳුනගෙන ඔවුන් විසින් හිටවපු ගස් කීපයක් මේ ඉදිකිරීම සමාගම විසින් ගලවල තියෙනවා. අපි ඒකට දැඩි විරෝධතාවය දක්වුවා. පරිසරයට හානියක් නොවන ආකාරයට ඉදිවෙනවද කියන එක ගැන දිගින් දිගටම අපි අවධානයෙන් ඉන්නවා කියන එක මතක් කරනවා. මීට වසර ගානකට කලින් මෙමේ ස්ථානයට මීටර 10කට විතර එහායින් හිටපු ආණ්ඩුකාරතුමාවරයා විසින් අංග සම්පූර්ණ ගොඩනැගිල්ලක් ඉදි කරලා දීලා තියෙනවා මේ සංචාරකයන් සඳහා. එවෙන්නක් මෙම ස්ථානයේම තිබියදී අපේ ජනතාවගේ කිසිම ඉල්ලීමක් නොමැතිව අපිට ගැටලුව තියෙන මේක කාගේ අවශ්‍යතාවයක් ඉටු කිරීම සඳහා මෙම ගොඩනැගිල්ල මෙම ස්ථානයට පැමිණුණාද කියන එක. නාගරික සංවර්ධන අධිකාරියේ පළාත් අධ්‍යක්ෂකවරයා විරෝධය පළ කරන පිරිස සමග සාකච්ඡා පවත්වා ඇතත් මේට තවමත් ස්ථිර විසඳුමක් ලැබී නැහැ. පුතු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයන්ගේ පැමිණීම සිහිපත් කරනු පිණිස විදේශ රාජ්‍ය නායකයන් සිටවනු ලැබූ ගස් කිහිපයක්ද මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා මේ වන විට ගලවා ඉවත් කර තිබෙනවා. අතු කඩා මොර කන්නාසේ මනරම් පාරිසරික පද්ධතියක් අනාගත පරපුරට අහිමි කර දමමින් ක්‍රියාවට නැංවීමට නියමිත මෙවැනි සංවර්ධන ව්‍යාපෘති හරහා මෙරට සැබෑ සංවර්ධන ඉලක්කයන් සපුරාගත හැකිද යන බරපතල ප්‍රශ්නය අප අභිමුව පවතිනවා. කඩිනම් විසඳුමක් තුළින් මෙම පරිසර පද්ධතිය සුරක්ෂිත කරවා ගැනීමට බලධාරීන්ගේ ඇස් ඇරෙන තෙක් සියත තර්ඩ් අයි අවධානයෙන්. එම ක්‍රීඩා පුවතත් සමගින් අපගේ මධ්‍යහන පුවත් විකාශය අවසන් වනවා. නැවත අපි ඔබ හමුවන්නේ සවස 6ට සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත්
අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.